ඔන්න ඉතින් ගොඩක් දෙනෙක්ගේ ඉල්ලීම නිසා Call of Duty Modern Warfare series එකේ සම්පූර්ණ කතාව අරගෙන තමයි මම අද ආවේ. ඉතින් මේ කතාවත් මම පෙළගස්සලා තියෙන සිද්ධි වෙන අනුපිළිවෙලට. ඒ වගේම තව දෙයක් කියන්න ඕන. මේකෙදි මම ප්‍රධාන වශයෙන් සාකච්ඡා කරන්නේ ගේම් එකේදී ඉස්සරහට බැදගත් වෙන චරිත ගැන විතරයි. එහෙනම් සමහර සියුම් තැන් මගහැරෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඔයාලට ගැටලුවක් තියෙනවා නම් ඒක කමෙන්ට් එකක් විදියට දාන්න. මම ඒක පැහැදිලි කරලා දෙන්න කටයුතු කරනවා. ඒ වගේම මේ කතාවේ යම්කිසි තැනක පොඩි වැරදීමක් හරි තිබුණොත් ඒකත් අනිවාර්යයෙන්ම සඳහන් කරන්න. මම ඒක නිවැරදි කරන්න කටයුතු කරනවා. ඒ වගේම තව වැදගත් දෙයක් කියන්න ඕන අපේ Planet 361 channel එකට channel membership කියන facility එක approve වුණා. channel එකේ progress එකත් එක්ක මේක ලබා දෙන YouTube company එක මගින්මයි. මේකෙදි වෙන්නේ යම්කිසි සුළු මුදලක් ගෙවලා ඔයාලට පුළුවන් මේ channel එකේ member කෙනෙක් වෙන්න. ඒකෙදි bronze level එකේ ඉඳන් platinum level එක දක්වා levels තියෙනවා. ඒ level එකට අදාළව විවිධ වරප්‍රසාද මේකේ තියෙනවා. ඉතින් මමත් හිතුවා YouTube company එකෙන් මේ facility එක ලබා දුන්න හින්දා මේක apply කරන්න. නමුත් member කෙනෙක් නොවන කියලා මගේ channel එක ආසාවෙන් බලන කිසිම කෙනෙකුට අසාධාරණයක් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. members ලට විතරක් කිසිම video එකක්වත් කිසිම post එකක්වත් මම දාන්නේ නැහැ. මම දාන videos හැම දිනාටම බලන්න පුළුවන් විදිහට තමයි දාන්නේ. ඉතින් ඔයාලට පුළුවන් නම් විතරක් මේ කරන වැඩේ අගය කිරීමක් විදිහට channel එකේ member කෙනෙක් වෙන්න. ඒ වගේම ආයෙත් කියන්නේ member කෙනෙක් වුණා නොවුණ කියලා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මගේ channel එකේ හැමදේම කලින් වගේම මේ විදිහට ඉස්සරහට අරගෙන එනවා. ඉතින් ඒ ගැන කිසිම ගැටලුවක් තියාගන්න එපා. මේක ඔයාලගේ පැත්තෙන් මගේ channel එක අගය කිරීමක්ම විතරයි. ඒ වගේම මම තාමත් Planet 361 වල සමාජිකයෙක් නෙවෙයි නම් අනිවාර්යයෙන්ම අපිව subscribe කරලා notification on කරලා අපේ සමාජිකයෙක් වෙන්න. ඉතින් ඔයාලා මම කරපු Assassin's Creed සම්පූර්ණ කතාව video එක බලන්න නැති ඒක බලු නැති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන් මේ video එකත් බලන්න. එනනම් මේ Call of Duty Modern Warfare series එකේ සම්පූර්ණ කතාවේ පළවෙනි episode එක. Video game industry එකට අලුත් දේවල් ගොඩක් එකතු කරපු game එකක් තමයි Call of Duty franchise එක. විවිධ තේමාවන් ඔස්සේ ආරමුණ ප්‍රධාන කතාමාලා කීපයක් ඔස්සේ අද වෙද්දී games 16ක් අපට ලබා දෙන Call of Duty සමත් වෙලා තියෙනවා. ඒ games අතරින් Call of Duty Modern Warfare series එක තමයි අතිශයම ජනප්‍රිය වුනේ. මේ Modern Warfare series එකේ පළවෙනි game එක විදිහට release වෙන්නේ Call of Duty 4 Modern Warfare. game එකට පසුබිම් වෙන්නේ සීතල යුද සමය. 1939 න් ආරම්භ වෙලා වසර 6ක් තිස්සේ දිගහැරුණු දෙවන ලෝක යුද්ධය අවසන් වෙන්නේ 1945 දී. මේ යුද්ධයේදී නාසි ජර්මනියට එරෙහිව යුද වැදුණු ප්‍රධාන මිත්‍රපාක්ෂික රටවල් දෙකක් තමයි සෝවියට් සමූහ ආණ්ඩුව සහ ඇමරිකා එක්සත් ජනපදය. 1922 දී ලෙනින් විසින් පිහිටවන ලද සෝවියට් සමූහ ආණ්ඩුව දෙවන ලෝක යුද්ධයේ කාලයේදී පාලනය කරේ ජෝෂප් ස්ටාලින් විසින්. ඒ වගේම ඇමරිකාව පාලනය කරේ ෆ්‍රැන්ක්ලින් ඩී රූස්වෙල්ට්. දෙවන ලෝක යුද්ධයේදී දක්වන ලද විශිෂ්ට දායකත්වය නිසා මේ රටවල් දෙකම සහ මේ නායකයන් දෙබලම විශාල ජනප්‍රියතාවයකට පත් වුණා. ඉතින් ඒකේ දීර්ඝකාලීන ප්‍රතිඵලයක් විදිහට තමයි සෝවියට් සමූහ ආණ්ඩුව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර සීතල යුද්ධය ඇති වෙන්නේ. මේ දෙවන ලෝක යුද්ධයේ කාලයේදී මේ රටවල් දෙකම යුදමය සහ තාක්ෂණිකමය අතින් නිහිලම තැනකට පත් වුණා. ඉතින් දෙවන ලෝක යුද්ධය අවසන් වීමත් එක්ක තාක්ෂණික ශ්‍රමිකයන්ගේ අතිරික්තයක් ඇති වුණා. ඉතින් මේ නිසාම මේ රටවල් දෙකම තීරණය කරනවා මේ තාක්ෂණික දැනුම ඔස්සේ වර්ධනය වෙමින් ලෝකේ බලවත්ම රට බවට පත් වෙන්න. මෙහිදී එලිපිට සිද්ධ වුණු තාක්ෂණික යුද්ධයට තිරයෙන් පිටිපස්සේ භයානක රහසිගත මෙහෙයුම් සිද්ධ වුණා. ඒ මෙහෙයුම් වලට තමන් දියුණු කරගත්ත යුද ශක්තිය වගේම අලුත් තාක්ෂණයත් අත්හදා බලන රටවල් දෙකම කටයුතු කරා. මේ මෙහෙයුම් වල ප්‍රධාන අරමුණ වුණේ අනිත් රට දේශපාලනිකව සහ තාක්ෂණිකව අස්ථාවර කිරීම. සෝවියට් සමූහ ආණ්ඩුව සහ ඇමරිකා එක්සත් ජනපදය විසින් තමන්ගේ තාක්ෂණික වර්ධනය පෙන්නුම් කරන්න භාවිතා කරපු ප්‍රබලම දත්ත විදියට භාවිතා කරේ න්‍යෂ්ටික දිනුව සහ අභ්‍යවකාශ තරණය. ඒ නිසා න්‍යෂ්ටික අත්හදා බැලීම් සහ විශ්වය පිළිබඳ කෙරෙන පරීක්ෂණ වඩ වඩාත් ඉහළ ගියා වගේම එක රටක් ලබන දිනුව වළක්වන්න අනෙක් රටෙන් රහසිගත ප්‍රහාර එල්ල වුණා. මේවා අව්‍යාවිද භාවිතයෙන්ම කරන ලද ප්‍රහාර නෙවෙයි, මනෝමූල මෙහෙයුම් වගේම ප්‍රචාරක මෙහෙයුම් මේවට අන්තර්ගත කරන යුද විශේෂඥයන් කටයුතු කරා. මෙන්න මේ වගේ පසුබිමක් ඇතුලේ තමයි Call of Duty 4 Modern Warfare කතාවට මූල ආරම්භය ලැබෙන්නේ. 1986 අප්‍රේල් 26 වෙනි සෙනසුරාදා ලෝකෙම කම්පා කළ සිද්ධියක් සිද්ධ වෙනවා. ඒ තමයි සෝවියට් යුනියන් එකට අයත් යුක්‍රේනයේ ප්‍රිපියර් නගරයේ ස්ථාපිත කරලා තිබුණ චර්නොබිල් නියුක්ලියර් පවර් ප්ලාන්ට් එකේ සිද්ධ වුණ නියුක්ලියර් ඇක්සිඩන්ට් එක. මේ නිසා කෙලින්ම අහිමි වුණේ ජීවිත 100කටත් අඩු පිරිසක් වුණත් අධික විකිරණශීලීතාවය නිසා ප්‍රිපියර් අතහැර දැමුණා. මේ සිද්ධිය සෝවියට් යුනියන්ගේ න්‍යෂ්ටික අත්හදා බැලීම් වල ලොකු කළු පැල්ලමක් එකතු කරා. මේ නිසා සෝවියට් යුනියන් එකට විරුද්ධව එයට අයත් යුක්‍රේනය වගේ රටවල් ස්වාධීන කළ යුතුයි පවසමින් අල්ට්‍රා නැෂනලිස්ට් කියන කණ්ඩායමක් සෝවියට් යුනියන්ගේ ප්‍රධානම රට වුණ රුසියානු රජයට එරෙහිව යුද ප්‍රකාශ කරනවා. මේ සටනේදී ප්‍රතිප්‍රහාර එල්ල කිරීම සඳහා රුසියානු රජය විසින් රෂියන් ලෝයලිස්ට් නමින් යුද කණ්ඩායමක් පිහිටවනවා. ඉතින් මේ අල්ට්‍රා නැෂනලිස්ට් සහ රෂියන් ලෝයලිස්ට් අතර යුද්ධයක් ඇති වෙනවා. ඒ යුද්ධය තමයි දෙවැනි රුසියානු සිවිල් යුද්ධය විදිහට හැඳින්වෙන්නේ. මේ අල්ට්‍රා නැෂනලිස්ට්ලව මෙහෙයවපු ඔවුන්ගේ නායකයා තමයි ඉම්රාන් සකායෙව්. මේ ඉම්රාන් සකායෙව් විසින් රුසියාවට එරෙහි විතරක් නෙවෙයි ඇමරිකාව සහ බ්‍රිතාන්‍යයට එරෙහිවත් යුද ප්‍රකාශ කරනවා. ඒකට හේතුව වෙන්නේ මේ න්‍යෂ්ටික අත්හදා බැලීම් සහ සීතල යුද්ධයට පසුබිම් වන අනිත් රටවල් මේ බ්‍රිතාන්‍ය සහ ඇමරිකා එක්සත් ජනපදය වීම. මේ නිසා ඔවුන් පොදුවේ න්‍යෂ්ටික අත්හදා බැලීම් වලට උදව් කරන හින්දා බ්‍රිතාන්‍ය සහ ඇමරිකාවද සතුරු රටවල් ලෙස සලකන්න පටන් ගන්නවා. මේ නිසා ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය අල්ට්‍රා නැෂනලිස්ට්ලට විරුද්ධව සටන් කරන්න රෂියන් ලෝයලිස්ට්ලට ආධාර දෙනවා. මේ අතර තමයි රෂියන් ලෝයලිස්ට්ලා විසින් අල්ට්‍රා නැෂනලිස්ට් ලීඩර් ඉම්රාන් සකායෙව් අපි කලින් සඳහන් කරපු චර්නොබිල් ව්‍යසනයේ සිද්ධ
සිද්ධවන ප්‍රිපියට් වල පැමිණෙන බව සොයාගන්නේ. ඒ නිසා ඔවුන් විසින් ඉම්රාන් සකායවට රැකසිට පහර දීමක් සැලසුම් කරන අතර ඒකට උදව් ඉල්ලන්නේ තමන්ගේ මිත්‍ර රට වුණ බ්‍රිතාන්‍යෙන්. ඉතින් බ්‍රිතාන්‍යෙන් ඒකට යහපත් ප්‍රතිචාර දක්වමින් ඉම්රාන් සකායවට ප්‍රහාර එල්ල කරන්න බ්‍රිතාන්‍ය SS ස්නයිපර්ව දෙදෙනෙක් යොදවනවා. ඒ තමයි ලොතිනන් ජෝන් ප්‍රයිස් සහ කැප්ටන් මැක්මිලන්. ඒ 1996 අවුරුද්දේදී. ඉතින් ලොතිනන් ප්‍රයිස් සහ කපිතාන් මැක්මිලන් සතුරු හමුදාවලින් බේරිලා ගිහින් රැකගෙන ඉඳලා ඉම්රාන් සකායවට ප්‍රහාරයක් එල්ල කරත් ඒක වදින්නේ ඔහුගේ වම් අතට. ඒ සමගම ප්‍රයිස්ට සහ මැක්මිලන්ට එල්ලවන ප්‍රහාරයක් නිසා ඔවුන්ට පසුබසින සිද්ධ වෙනවා. නමුත් ඔවුන් විශ්වාස කරනවා එල්ලවන ප්‍රහාරයෙන් ඉම්රාන් සකායව මිය යන්නට ඇතැයි කියලා. ඒත් සකායවගේ ප්‍රධාන සෙබළුන් දෙදෙනා වෙන ව්ලැඩ්මීර් මැකරොව් සහ යූරි විසින් ඔහු ප්‍රතිකාර සඳහා අරගෙන යනවා. ඉතින් කතාව ඊට පස්සේ අවුරුදු 15ක් ඉදිරියට එමින් වර්තමානයේ පිවිසෙන 2011 අවුරුද්දේදී මේ කාලෙවෙදී සෝවියට් සමූහාණ්ඩුව බිඳ වැහිලා තිබුණත් අල්ට්‍රානැෂනලිස්ට තාමත් ත්‍රස්තවාදී කණ්ඩායමක් විදිහට ක්‍රියාත්මක වෙමින් තිබුණා. ඒ වගේම ඔවුන්ගේ අනසක අරාබිකරයේ දක්වත් විහිදිලා තිබුණා. මේ වෙද්දී අරාබියේ ප්‍රධානම ත්‍රස්ත කණ්ඩායම වන ඔප්ෆෝ සමග මෙහෙයුම් දියත් කරන්න අල්ට්‍රානැෂනලිස්ට සමත් වෙලා තිබුණා. මේ ඔප්ෆෝ වල නායක විදිහට කටයුතු කරේ කලීඩ් අල්ලසාඩ්. 1996 දී ලුතිනන් වරේක් කියලා හිටපු ජෝන් ප්‍රයිස් දැන් කපිතාන් නිලයට උසස් වෙලා SAS වල බ්‍රාවෝ අනුකණ්ඩේ අනදින නිලධාරී විදිහට කටයුතු කරා. මේ අතර තමයි ජෝන් සෝප් මැක්ටවිෂ් මේ බ්‍රාවෝ අනුකණ්ඩයට එකතු වෙන්නේ. මේ ටීම් එකට ලැබෙන පළවෙනි ඉලක්කය වෙන්නේ සැකසයිද න්‍යෂ්ටික ඇසුරුම් රැගත් භාණ්ඩ ප්‍රවාහන නෞකාව. ඒකට සාර්ථක ප්‍රහාරයක් එල්ල කරත් ඔවුන්ට න්‍යෂ්ටික ඇසුරුම් ආරක්ෂා කරගන්න බැරි වෙන්නේ නැවට එල්ල වෙන ප්‍රතිප්‍රහාරයෙන්ද නැව ගිලී යන හින්දා. නමුත් ඔවුන් දැනගන්නවා මේ න්‍යෂ්ටික ඇසුරුම් අයිති වෙන්නේ ඔප්ෆෝ වල ප්‍රධානියා කලීඩ් අල්ලසාඩ්ට බව. මේ ඇසුරුම් විනාශ වීමේ පළිය කලීඩ් අල්ලසාඩ් විසින් අරගන්නේ ඇමරිකාවට සහාය දක්වපු අරාබිකරයේ රටක ජනාධිපති වුණු යසීර් අර් ෆුලානිව ඝාතනය කිරීමෙන්. මේකේ නුරුණ වෙච්ච ඇමරිකාව තමන්ගේ ප්‍රධානම විශේෂ බලකාය වන මැරින් බලගණේ කණ්ඩායමක් අල්ලසාඩ්ව සොයා විනාශ කිරීම සඳහා පිටත් කළ යවනවා. ලුතිනන් ජෙනරාල් ෂෙපර්ඩ් විසින් අනදෙන ලුතිනන් වැස්ක්වෙෂ්, සාජන් ග්‍රික් සහ සාජන් පෝල් ජැක්සන්ගෙන් යුතු මේ ටීම් එක අල්ලසාඩ් සිටින තැනක් ඇයි සැක කරලා රේඩියෝ මධ්‍යස්ථානයකට ප්‍රහාර එල්ල කරත් එතන ඔවුන්ගේ විකාශන මධ්‍යස්ථානයක් පමණක් බව දැනගන්නවා. මෙන්න මේ අවස්ථාවේදී ව්ලැඩ්මීර් මැකරොව් සහ යූරි කියන දෙදෙනා විසින් අල්ලසාඩ්ට දැනුම් දෙනවා ඔහු සතුව ඇති න්‍යෂ්ටික බෝම්බය පුපුරවා හරින ලෙස. ඔයාලට මේ මැකරොව් සහ යූරි දෙදෙනා මතක ඇති. ඒ තමයි අපි කලින් සඳහන් කරපු ඉම්රාන් සකායෙව් 1996 දී එල්ලවෙන ප්‍රහාරයෙන් පස්සේ ඔහුව බේරා ගන්න දෙදෙනා. මේ න්‍යෂ්ටික පිපිරීමෙන් වැස්ක්වෙෂ් සහ පෝල් ජැක්සන් මිය යන අතර ග්‍රික්ස් දිවි බේරා ගන්න සමත් වෙනවා. මේ අතර කැප්ටන් ප්‍රයිස් ප්‍රමුඛ බ්‍රාවෝ ටීම් එකට තවත් ඉලක්කයක් ලැබෙනවා. ඒ තමයි අල්ට්‍රානැෂනලිස්ට්ලා විසින් හිරබාරයට අරගෙන ඉන්න නිකොලායි නම් රුසියානු රහස් ඔත්තුකරුව නිදහස් කරගන්න. මේ ඉලක්කය ප්‍රයිස් ප්‍රමුඛ ටීම් එකට ලබා දෙන්න හේතු වෙන්නේ රෂියන් ලොයලිස්ට්ලා වෙනුවෙන් සටන් කරන සාජන් කැමරෝ. මේ සාජන් කැමරෝ උපතින් රුසියන් ජාතිකයෙක්. නමුත් පසු කාලයක බ්‍රිතාන්‍ය SS හමුදාවට එකතු වෙලා සටන් කරන අතර ඔහුගේ කණ්ඩායමේ නායකයා වෙන්නේ මේ කැප්ටන් ප්‍රයිස්ම තමයි. ඒ නිසා තමයි මේ මෙහෙමේ වගකීම ඔහු කැප්ටන් ප්‍රයිස්ට බාර දෙන්නේ. විවිධ බාධක ඔස්සේ ඉලක්කය ජය ගන්න බ්‍රාවෝ ටීම් එකට නිකොලායි විසින් අතිශය වැදගත් තොරතුරක් හෙළි කරනවා. ඒ තමයි අල්ලසාඩ් හැංගිලා ඉන්නේ අසර්බයිජානයේ ආරක්ෂිත නිමහනක කියලා. ඉතින් ප්‍රයිස් ප්‍රමුඛ බ්‍රාවෝ ටීම් එක මේ අසර්බයිජානයට ගිහිල්ලා ප්‍රහාර එල්ල කරලා අල්ලසාඩ් අත්අඩංගුවට ගන්නවා. එතනදී ඔහු කිසිවක් ප්‍රකාශ නොකරත් ඔහුගේ දුරකථනයට ලැබෙනවා ඇමතුමක්. මේ ඇමතුමෙන් කතා කරන්නේ ඉම්රාන් සකායෙව්. ඒ හරහා මේ සියල්ලගෙම මහා මොළකරු ඉම්රාන් සකායෙව් බව ප්‍රයිස් දැනගන්නවා. අන්න එතනදී තමයි ඔහු හරියටම දැනගන්නේ එදා තමන් විසින් එල්ල කරපු ප්‍රහාරයෙන් ඉම්රාන් සකායෙව් මැරුණේ නැති බව. ඉතින් මේ අවස්ථාවේදීම අල්ලසාඩ්ට වෙඩි තියලා මරා දාන කැප්ටන් ප්‍රයිස් ක්‍රියා කරනවා. Who was that, sir? Zakayev. Imran Zakayev. ඉතින් මේ ඉම්රාන් සකායව ගැන දැනගැනීමත් සමගම ඒ තොරතුරු SAS එක විසින් මරීන් ෆෝසස් වලට ලබා දෙනවා. ඊට පස්සේ දෙගොල්ලම එකතු වෙලා ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කරනවා ඉම්රාන් සකායවගේ පුතා වික්ටර් සකායව අල්ලගන්න. මෙහෙයුමේදී ඔහු කොට වුණත් අවසානයේ තමන්ගේ හිසර වෙඩි තබා ගැනීමෙන් වික්ටර් සකායව සියදිවි හානි කරගන්නවා. තමන්ගේ පුතාගේ මරණයෙන් දැඩි කම්පනයට පත් වෙන ඉම්රාන් සකායව විසින් තමන් සතු ඇති න්‍යෂ්ටික අයවලින් ඇමරිකාවට පහර දෙන බවට තර්ජනය කරනවා. මේ පහර දීම නැවැත්වීමේ වගකීම බාර දෙන්නේ කැප්ටන් ප්‍රයිස් ප්‍රමුඛ බ්‍රාවෝ ටීම් එකටම තමයි. මේ සඳහා ඇමරිකානු මැරින් බලකායේ කලින් අල්ලසාඩ් මෙහෙයුමේදී දිවි බේරාගත් ග්‍රිග් සහ මැරින් ස්නයිපරුන් දෙදෙනෙක්ද සහභාගි වෙනවා. බ්‍රාවෝ ටීම් එකේ ළඟාවෙත්ම කලින් මෙහි ස්ථානගත වුණු මැරින් ස්නයිපරුන් දෙදෙනා පවසන්නේ දැනටමත් මිසයිල් ප්‍රහාරය ඇමරිකාව ඉලක්ක කරගෙන එල්ල වෙලා ඇති බව. ඉන්පසු සතුරු කඳවුරතරට කඩා වදින බ්‍රාවෝ ටීම් එක විසින් ඒ මිසයිල් විනාශ කිරීම නවස රහස් සංකේත සොයාගෙන ඒවා යුද මූලස්ථානයට ලබා දෙන්න කටයුතු කරනවා. ඒ හරහා ඒ මිසයිල් විනාශ කරනවා. මෙහෙම අවසානයේදී එතනින් පැනලා යන බ්‍රාවෝ ටීම් එකට ඉම්රාන් සකායවගේ හමුදාව විසින් ප්‍රහාරයක් එල්ල කරනවා. ඒකෙදි ග්‍රීක්ස් මරණයට පත් වෙනවා. අවසාන මොහොතේදී සෝප් මැක්ටවයිස් වෙත තල්ලු කරවන කැප්ටන් ප්‍රයිස්ගේ පිස්තෝලෙන් වෙඩි තියලා ඉම්රාන් සකායව මරා දමන්න ඔහුට හැකියාව ලැබෙනවා. මොඩර්න් වෝෆෙයා සීරීස් එකේ පළවෙනි ගේම් එක කෝල් ඔෆ් ඩියුටි 4 මොඩර්න් වෝෆෙයා වල කතාව අවසන් වෙන්නේ ඔන්න ඔතනින්. ඔන්නම තමයි පළවෙනි එපිසෝඩ් එක ඉවර වෙන්නේ. තව එපිසෝඩ්ස් දෙකකින් මේ කතාව ඉවර කරන්න මම බලාපොරොත්තු වෙනවා. මේ එපිසෝඩ් එකේ මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම එක කමෙන්ට් එකක් විතර දාන්න. ඒ වගේම මේකේ මගේ හැරුණ මොනවාරි දෙයක් තියෙනවා නම් ඒකත් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් විතර දාන්න. ඒක මේ වීඩියෝ එක බලන හැම දෙනාටම ගොඩක් වැදගත් දෙයක් වේවි. එහෙනම් එපිසෝඩ් 2 එක අපි ඉක්මනින්ම හම්බෙමු. ගිහින් එන්න. Happy gaming.
ජයන් ජය වේවා.